ආයුබෝවන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම ක්‍රිකට් පිටියේ උණුසුම් කරපු සිදුවීම් කිහිපයක අලුත්ම තොරතුරු ඔබට කියන්න තමයි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නව නායකත්වය පිළිබඳව කතා බහක් මේ වන විට මතුවලා තිබෙනවා. දසුන් ශානකට නායකත්වයේ හිමි වෙන්නට ඉඩකඩ තිබෙන බව තමයි බොහෝ දුරට වාර්තා වෙන්නේ. එවැගේම දනංජයද සිල්වාට උපනායකත්වයේ හිමි වෙන්නට ඉඩකඩ තිබෙන බවත් වාර්තා වෙනවා. ඉතින් මේ නායකත්ව වෙනසට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දැක්වූ ස්ථාවරය බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරાવી කවුද ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා, එහෙමත් නැත්නම් කුසල් ජනිත් දිගට මේ නායකත්වයේ රැඳෙනවාද කියන කාරණය පිළිබඳව. ඒ වගේම මේ කාරණා සියල්ල වෙනස් කරන ප්‍රවෘත්තියක් අපිට ඊයේ වාර්තා වුණා. ඒ තමයි ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම. ඉතින් ඊයේ දවසේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තමයි ඔහු කොවිඩ් ආසාදිතෙක් බවට තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම ඔහු ඔහුට යම්කිසි රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරලා තියෙනවා කොවිඩ් රෝගයට අදාළව. ඉතින් මේ නිසා තමයි ඔහු යළිත් පරීක්ෂාවකට ලක් කරලා තියෙන්නේ. දැන් මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔහුව ආශ්‍රිතව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරීක්ෂාවකට ලක් කරනවා. ඉතින් මේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමයි ශ්‍රී ලංකා සංචිතයේ තීරණය වෙන්නට ඉඩකඩ තිබෙන්නේ. සහ ඇතම් විටක ශ්‍රී ලංකා කණ්ඩායමම නිරෝධායනයට ලක් කරන්නට සිදු වෙන්නටත් ඉඩකඩ තිබෙනවා එංගලන්තයට වුණා වගේ. ඉතින් අපි දන්නේ නැහැ හරියටම තවමත් කුමක් සිදු වේවිද කියලා. ඒ තොරතුරු ලැබුණු සැනින් ක්‍රික් විදු ලයිට් තුලින් ඔබට සමීප කරන්නට විදු සූදානම් වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ ක්‍රීඩකයන්ට ගැටලුවකින් තොරව මේ තරගාවලියට ක්‍රීඩා කරන්නට ඉඩකඩ ලැබෙන්න කියලා. අපිට ෆුල් ස්ට්‍රෙන්ත් එකෙන් තියෙන ටීම් එකක් අපිට යොදන්නට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ අතරවාරයේදී එංගලන්ත කණ්ඩායම ඊයේ දවසේදී සුවිශේෂී දස්කමක් දක්වන්නට සමත් වුණා. එංගලන්තයේ ඔබ දන්නවා නිත්‍ය එක්දින කණ්ඩායම නිරෝධායනයට ලක් කරලා තියෙන ඕන් සයන් නිරෝධායනයේ යටතේ තමයි පසු වෙන්නේ. ඒ යටතේ අලුත් ක්‍රීඩකයන් රසක් තමයි ඊයේ පාකිස්තානය සමග පළමු එක්දින තරගයට ක්‍රීඩා කළේ. ඉතින් මෙතනදී පාකිස්තාන කණ්ඩායමට අන්ත පරාජයක් අත් කරලා දෙන්න මේ නවකයන්ට හැකියාවක් ලැබුණා. මේක කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්වයක්. ඇතැම් විට ඔවුන් ජයග්‍රහණය කරාවි කියලා විශ්වාස කරත් මේ විදිහට දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා කිසිවෙකුත් විශ්වාස කරන්නට නැතුව ඇති. පාකිස්තාන කණ්ඩායම ලකුණු 141කට සියලු දෙනා දෙවි ගියා. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කලේ ෆකා සමාන ලකුණු 47ක් ලබා ගත්තා. ෂඩබ් ඛාන් ලකුණු 30ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී සකිබ් මක්සූඩ් කඩුලු 4ක් දවා ගන්නට සමත් වුණා. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම එක කඩුල්ලක් පමණක් තැබී ලකුණු 142ක් ලබා ගනිමින් පන්දු අර 22ක් පමණක් වැය කරමින් මේ ජයග්‍රහී ඉලක්කය සපුරා ගන්නට සමත් වුණා. තමන්ගේ මංගල එක්දින තරගයට ක්‍රීඩා කරපු සැක් රෝලි ඔහු එක්දින තරගවලත් හොඳ පිතිකරුවෙක් බව පෙන්නුම් කරමින් අර්ධශතකයක් වාර්තා කරන්න සමත් වුණා. ඒ වගේම ඩේවිඩ් මලාන් අර්ධශතකයක් වාර්තා කරමින් එංගලන්තයේ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා. ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර හරාරෙහිදී ටෙස්ට් තරගයේ තුන්වැනි දිනේ අදට යෙදී තිබෙනවා. දෙවැනි දිනේ අවසන් වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 114ක් ලබාගෙන සිටිනවා. එක කඩුල්ලකට බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත්ත ලකුණු 468ට පිළිතුරු වශයෙන් පළවෙනි දිනේ අවසන් වෙද්දී බංග්ලාදේශයේ ලකුණු 294ක් ලබාගෙන හිටිය කඩුලු 8ක් බිඳ වැටි ඉන් අනතුරුව නවවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටවන්නට ටස්කින් අහමඩ් සහ මහමදුල්ලා සමත් වුණා. දෙදෙනාම මෙහිදී තමන්ගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්න සමත් වුණා. මහමදුල්ලා නොදෙවි ලකුණු 150ක් ලබා ගත්තා. ටස්කින් අහමඩ් ලකුණු 75ක් රස් කරන්න සමත් වුණා. ඔවුන් දෙදෙනා නවවෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 191ක සම්බන්ධතාවයේ ටෙස්ට් ඉතිහාසයේ දෙවන හොඳම සම්බන්ධතාවය නවවෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ. මේ වන විට මේ ක්‍රීඩාංගණය පිතිකරුවන්ට යෝග්‍ය තත්වයට පත් වෙලා තියෙන බවක් තමයි පෙන්වන්න තියෙන්නේ. අපි බලමු අද දවසේදී සිම්බාබ්වේ කණ්ඩායම කොයි ආකාරයෙන් ඔවුන්ගේ පිතිකරණය ක්‍රියාත්මක කරාවිද කියලා. ඒ තොරතුරුත් එක්ක ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු එක්ක ක්‍රික් විදු ලයිට් තුලින් අපි ආපහු ඔබව හම්බ වෙනවා. ඉතින් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු නිවැරදිව දැනගන්න ක්‍රික් විදු ලයිට් YouTube channel එක subscribe කරන්න. ජය වේවා හැමෝටම.